බස්නාහිර සබරකමුව මැදම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද දවසේ අපි දිවයිනේ බස්නාහිර සබරකමුව සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර පළාතේ සබරකමුව වයඹ මැදම ඌව නැගෙනහිර පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 දක්වා වගේ අපි තරමක තද වැසි අද දින අපේක්ෂා කරනවා. විශේෂයෙන් අපි මහ ජනතාවට කියන්නේ අපි ඉන්නේ දැන් අන්තර් මෝසම් කාලේ මේ කාලේ අකුණු අනතුරු තරමක තද සුළං තියෙනවා ඒ වෑන් වැලකීමේ පියවර ගන්න කියලා. දිවයින වටා මුහුදේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වටා මුහුදේ සුළං හමන්නේ නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 25 35ක් අතර වගේ වේවි. දිස්ත්‍රික්ක කිහිපයක නායම් අවධානම තවදුරටත් පවතින බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. පසුගිය දින දෙක තුළ පැවති අධික වර්ෂාපතෙන් සමග නිකුත් කර තිබූ නායම් අඳුර හැඟීම් නිවැදින ඊයේ දිනේදී නැවත දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට හොරණ මතුගම දොඩංගොඩ සහ බුලත්සිංහලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ අකුරස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදීර දෙක යටතේ අවධානයෙන් සිටින නිවැදින නිකුත් කරනු ලැබුව අතර ගාල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදීර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවැදින නිකුත් කරනු ලැබුව අතර මීට අමතරව දිවයිනේ කඳුආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල යම්තරම් වර්ෂාවක් පවතින බැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ වගේම මාර්ග භාවිත කරන්නන් ඒ සම්බන්ධ සැලකිලිමත්කම් සිටින සිල්ලා සිටිනවා.